මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ Neth FM Unlimited History විදෙස් දේශන මාලාවේ දෙවන නැවතුම මැද පෙරදිග බහරේන් දේශයට ඔබත් හෙලෙක් නම් බහරේන් දේශයේ අෂ්රෆ් සම්මන්ත්‍රණ ශාලාවට ඔක්තෝබර් 20 වෙනිදා ඔබේ දූ දරුවන්ද කැටුව එන්න ඔබටත් ඔවුන්ටත් අභිමානවත් රටක් හිමි බව කියා දෙන්න වැඩි විස්තර සඳහා බහරින් මිතුරන්ගේ මෙම අංක අමතන්න වසන්ත 34585910 ජනක 37231280 සංවිධානය පිපිතුළු ශ්‍රී ලාංකික පරපුර විශේෂයෙන්ම 1638 දී අපි කතා කළා දෙවන රාජසිංහ රජුරන්ගේ ගන්නරුව සටන ඒ ගන්නරුවේ සටනේදී විතරක් මේ නායක සහ අර තෙලිඟු කතා කරන දෙකම සම්මිශ්‍ර වෙච්ච වඩුග වඩුග බටයෝ 1000ක් හිටියා මේ 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 යුද්ධවලට නායකවරු කවල මේ වඩිගවරු සම්බන්ධ කර ගැනීමම පසු කාලීන විවාහ සම්බන්ධතා ඇති කර ගැනීම දක්වායේ සබඳතා වර්ධනය වුණා විශිෂ්ට ඉතිහාසඥවරියක් ලෝණාදේවරාජා මැතිණිය ඉතින් ලෝණාදේවරාජා මැතිණිය බොහොම ලස්සනට කිව්වා මේ යුද බටයන් පිටුපස මනාලියනුත් ආවයි කියලා. ඇයි අපේ රජවරු ඇයි දකුණු ඉන්දියාවේ බිසවරු ගේන්න පෙළඹුණේ කියන එකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ වෙනකොට මහනුවර රදල නායකයින්ගේ. History. අපේ ජාතික කතාව අපි නැවතත් විරාමයෙන් අනතුරුව Unlimited History වැඩසටහන සමග අද අපි විශේෂයෙන් අපේ පළවෙනි කොටසේ ඔබ දන්නවා කතා බහ කර කර හිටියේ මේ අපේ විල්හෙල්ම් ගයිග මහවංශය කෘතිය ලොකු ලෝක අවධානයක් දුන්නු විල්හෙල්ම් ගයිග පිළිබඳව ඒ මහත්මය පිළිබඳව ඔහු කවුද කියන වගේ තමයි අපේ පළවෙනි කොටසෙන් කතා බහ කරේ ඊට පස්සේ අපේ සමගාමී සාකච්ඡාව ආරම්භ කරා ඒ සමගාමී සාකච්ඡාවත් එක්ක මේ කොටසෙත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනවා නම් මේ මහාචාර්යතුමාගේ යක්ෂි කෘතිය සුපුරුදු විදිහටම Neth FM කුටියෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා යක්ෂි විතරක් නෙමෙයි තවත් කෘති කීපයක්ම අපේ Neth FM කුටියෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ලබා ගන්න පුළුවන් ඒකම ඒ පොත ගන්න එනකොට පුංචි ඉල්ලීමකුත් තියෙනවා විශේෂයෙන් ඔබ දන්නවා මේ දවස්වල අපේ දුව දරුවන්ට අති දුෂ්කරයි අධ්‍යාපනය කියන එක අභ්‍යාස පොතක මිල සාමාන්‍ය කෙනෙක්ට දරන්න බැරි තරම් ගිහිල්ලා තියෙන එක පොතක් මදිනේ අධ්‍යාපන ඉස්කෝලේ යන්න ඉතින් ඒක හින්දා එහෙම අවශ්‍යතාවයන් තියෙන උදවියට සර් අපි මේ අභ්‍යාස පොත් එකතු කරලා මේ ඒ ළමයින්ට මොකද ඔක්කොටම ටැබ් වල ලියන්න තහම ටැබ් හම්බුන්නේ නැහැ ඉස්කෝලවල වලට අපි ඒකින්ද ටැබ් හම්බ වෙනකන් අපි අභ්‍යාස පොත්වල ලියමු ඉතින් අභ්‍යාස පොත් එකතු කරනවා අපේ සුපුරුදු විදියටම Neth කුටියේ පොත් කැටය තියෙනවා ඒ පොත් කැටයට අභ්‍යාස පොතක් ඕනනම් පොත් ප්‍රදර්ශනයෙන්ම අරගෙන අපිට ලබා දෙන්නත් පුළුවන් නැත්නම් ගෙදර වැඩිපුර තිබ්බොත් එකක් දෙකක් හරි අරන් ඇවිල්ලා බාර දෙන්න එයාම යක්ෂ කෘතියත් මිලදී ගන්න පුළුවන් වගේ මතක් කරනවා ඒකම බහරේන් වල ඉන්න මිත්‍රයින්ට අපි ඔක්තෝබර් 20 වෙනිදා බහරේන් එනවා Unlimited History දේශනය සමග මහාචාර්ය රාජ් සෝමදේවයන් අපේ වසන්තට කතා කරන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අංක තියෙනවා ඒකම අපේ පූර්ව ප්‍රචාරක දැන්වීම ඔබ දකින්න ඇති YouTube බලන උදවිය ඉතින් බහරේන් මිතුරන්ට මේ මතක් කිරීමත් කරගෙන අපි යනවා සර් දකුණු ඉන්දියාවට අපි කතා කර කර හිටියේ මේ අපේ සිංහල රජවරු දකුණු ඉන්දියාවෙන් දකුණු ඉන්දියාව සමග තද්දබල අඛණ්ඩ විවාහ සම්බන්ධතා පවත්වාගෙන යාමේ ඉතිහාසය ගැන අපි මේ කතා කරේ. ඉතින් ඒක කතා කරන්න හේතු වුණේ මේ දෙවනි රාජසිංහ රජතුමා තමයි මේ වැඩපිළිවෙලට මූලිකත්වයේ දැම්මේ කියන එක. එතකොට දෙවනි රාජසිංහ රජතුමා මේ දකුණු ඉන්දියාවෙන් කුමාරියක් ගෙනාගත්තා විතරක් නෙමෙයි දෙවනි රාජසිංහ රජතුමාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පුතා
බලයට එනවා. ඒ බලයට එන්නේ ඔහුගේ නම ඔහු රජ වෙන්නේ දෙවෙනි විමල ධර්මසූරිය කියන නමින්. දැන් පළවෙනි විමල ධර්මසූරිය කියන එක අපි කතා කරන්නේ ඔහු. දෙවෙනි විමල ධර්මසූරිය නමින් තමයි ඔහු බලයට එන්නේ ක්‍රිස්තු වර්ෂ 1687 ඉඳලා ඔහු ක්‍රිස්තු වර්ෂ 1707 වෙනකන් කඳ උඩරට පාලනය කළා. දැන් රාජසිංහ රජුණන්ට මොකද වුනේ එතකොට? රාජසිංහ රජුරුවන්ගේ අභාවයට ගියානේ. ඉතින් අපි තාම අපික අභාවේ උනේ කියලා කිව්වේ නෑ. කිව්වේ නෑ ඒක තමයි. අපිටපත් උනා කියලා. තම මේ දෙවන විමල ධර්මසූරිය රජතුමා මතක් කරේ දෙවන විමල ධර්මසූරිය රජතුමා තමන්ගේ පියා වගේම අර දකුණු ඉන්දියාවෙන් කුමාරිකාව ගෙන්න ගන්න කටයුතු කළා. ඉතින් අඛණ්ඩව දිගින් දිගටම ඕක වුණා. අපි මේක මේ අවධාරණය කළ කියන්න හේතුව තමයි අවසානයේදී මේ කන්ද උඩරට පාලනේ හිටපු ප්‍රතාපවත් රජවරු කීර්ති ශ්‍රී රාජසිංහ වගේ රජවරු ඒ වගේ රාජාදි රාජසිංහ රජවරු එකේ ඒ සම්පූර්ණ කන්ද උඩරට දේශපාලනයට දකුණු ඉන්දියානු හෙවණැල්ලක් එහෙම නැත්නම් දකුණු ඉන්දියානු රූපයක් වැටෙන්න පටන් ගත්තේ මේ ක්‍රියාපිලිවෙත මේ දෙවෙනි රාජසිංහ රජතුමා විසින් ආරම්භ කරපු මේ ක්‍රියාපිලිවෙත. ඒ කියන්නේ දෙවෙනි රාජසිංහ රජතුමා විසින් ප්‍රවර්ධනය කරපු ඒ වචනේ තමයි එතනට හොඳ ප්‍රවර්ධනය කරපු මේ පුරුද්ද. ඒ පුරුද්ද අත්නෝමතික දෙවන රාජසිංහ රජතුමා කරපු වැඩක් නෙමෙයි. ඒක එහෙම වෙන්න බලපාපු පසුබිම් හේතු කීපයකුත් තිබුණා. ඒක තමයි අපි කියාගෙන ආවේ කලින් කොටසේදී. ඉතින් අම්ම කිව්වා විජයනගර අධිරාජ්‍ය ඉන්දියාවේ තිබිච්ච ප්‍රබලම 13 වෙනි පටන් ගත්ත මේ වැඩපිළිවෙලක් ඒ දේශපාලන ක්‍රියාවලියකින්නේ විජයනගර අධිරාජ්‍යයේ ගොඩනැගෙන්නේ. තාම ප්‍රබල මේ සම්ප්‍රදායක් විජයනගර අධිරාජ්‍ය කියලා කියන්නේ දේශපාලන ක්‍රියාවලිය කලාව වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් විජයනගර සම්ප්‍රදායක් තියෙනවා දකුණු ඉන්දියාවේ නේද? දකුණු ඉන්දියාවේ. ඉතින් මේ විජයනගර සම්ප්‍රදායේ දුර්වල වෙමින් තිබුණා දකුණු ඉන්දියාවේ. මේ කාලේ තත්ත්වය අපි අවබෝධ කරගන්න ඕන මේ කඳුරට තත්ත්වය තේරුම් ගන්නත් මේ විජයනගර අධිරාජ්‍ය දකුණට විශේෂයෙන් තංජෝර පැත්තට මදුරාව පැත්තට ප්‍රචලිත වෙනකොට අපි කලින් සඳහන් කරා ඒ විජයනගර අධිරාජ්‍යයට අයිති ප්‍රදේශවල හිටපු ජනතාවත් දකුණු පළාතට සංක්‍රමණය වුණායි කියලා. උන් තමයි ඒ තෙලුගු භාෂාව කතා කරපු ජනතාව. ඉතින් මේ දැන් මේ උඩින් එයාගේ පල්ලෙහාට විජයනගර ඒ තෙලුගු කතා කරන ප්‍රදේශයේ ඉඳලා මදුරාවට පල්ලෙහාට තංජෝර වලට මේ මිනිස්සු ආවා. මේ මිනිස්සු ඇවිල්ලා මේ දකුණු ඉන්දියාවේ මිනිස්සුත් එක්ක සම්මිශ්‍රණය වුණා. ඔව්. සම්මිශ්‍රණය වුණාම නුවන් මේ අර විජයනගර ප්‍රදේශවල ඉඳලා දකුණට ආපු මිනිස්සු හිටියානේ. ඔව්. මේ මිනිස්සුන් උඩින් එආවේ. ඔව්. කියන උතුරෙන් ආවේ. ඔව්. උතුරෙන් ආපු මිනිස්සුනේ. ඒ උතුරෙන් පැමිණි කියන අදහස දෙන ද්‍රවිඩ වචනය තමයි වඩුග කියන එක. එතකොට වඩුගයෝ කියලා කියන්නේ එහෙම නැත්නම් වඩිගයෝ කියලා කියන්නේ අර විජයනගර බලයේ තිබුණු ප්‍රදේශවලින් ඒ විජයනගර තෙලුගු භාෂාව කතා කරන ඒ අය වඩා දකුණට දකුණු අර්ධද්වීපික ඉන්දියාවේ වඩා දකුණට ඒ කියන්නේ මදුරා තංජෝර තිරුචිත්තපල්ලි ඒ වගේ ප්‍රදේශවලට මේ අය ත්‍රිචි ඒ වගේ ප්‍රදේශවලට තල්ලු වෙලා ආවම ඒ පැතිවල හිටපු සම්ප්‍රදායික ද්‍රවිඩ ප්‍රජාව ඒගොල්ලන්ව ඇඳින්නේ වේ උතුරෙන් ආපු කට්ටිය කියලා. ඒක කියන්න තමයි වඩුග කියන වචනේ වඩුකාර් වඩිග. සර් ඒගොල්ලන්ගේ අර මේ හිස්වැසුමේ තලප්පාවේ ඉඳලා නේද පොඩි පංජාබ් ගතියක් තියෙනවානේ. තියෙනවා. එහෙම ඒ උඩින් ආපු අය රැවුල තියලා තියෙනවා. රැවුල තියෙනවා. ඔව් දැන් ටිකක් ඉතින් ඒක අර නවීකරණය කරලා නිකන් හදලා තියෙන රූපය අපේ පෙරහැරවල නටන අය. මේ මගේ එක්කෙනෙක් නටන්නේ. ඉතින් කොහොම හරි මේ වඩුක්කන් කියන වචනේ වඩුග කියන වචනේ ආවේ අර උතුරින් පැමිණි අය කියන එකත් එක්ක. එතකොට දැන් මේ අයයි දකුණේ හිටපු නායකවරුයි දැන් මේ අතර මේගොල්ලෝ උතුරින් ආවයි කියවට මහ විශාල ලොකු වෙනස්කම් මේගොල්ලෝ අතර නැහැ. අර භාෂාවල අපි දන්නවා ඉන්දියාවේ භාෂාවල් විශාල ප්‍රමාණයක් තියෙනවානේ ලොකු සංඛ්‍යාවක්. විශේෂයෙන්ම 300ක් විතර තියෙනවානේ. තියෙනවානේ. එතකොට දැන් සමහර අය අහපු නැති භාෂා තියෙනවා සන්තාලි භාෂාව නහාලි භාෂාව නේ ඒවා කතා කරන්නේ අතලොස්සක් පිරිසක් දැන්. සමහර භාෂා තියෙනවා මේ මං හිතන්නේ සන්තාලි භාෂාව වගේ කතා කරන අය මේ 20-30කට වැඩිය නෑ. ඉතින් ඒ වගේ මේ ලොකු භාෂා විවිධතාවක් තියෙනවානේ. ඉතින් ඔය අර්ධද්වීපික ඉන්දියාව කියන්නේ වින්ධ්‍යා කඳු වලටින් පහළ තියෙන කොටසේ මනුෂ්‍ය ප්‍රජාව අතර ලොකු වෙනස්කම් තිබුණේ නෑ. ඉතින් ඒ අය
අර තෙලිඟු කතා කරන භාෂම ආය පල්ලෙහාට ආවට පස්සේ ඒගොල්ලෝ තමන්ගේම කට්ටිය නමුත් ඒගොල්ලෝ උතුරෙන් ආවයි කියලා තමයි සැලකුවේ. ඒ නිසා ඒගොල්ලන්ට වඩුග වඩික්කන් වඩුක්කාර කියන නම පාවිච්චි කරා. වඩුක්කාර වඩිගල සහ නායක්වරු අතර එහෙම සම්බන්ධතාවක් ඊට පස්සේ ගොඩ නැගෙනවානේ. මේක කියන්නේ දැන් උඩරට කට්ටිය පාත්‍යෝ පාතයෝ එහෙම කියලා අපි එහෙම කියනවානේ නේද? එතකොට මේ මේක ඉතින් බොහොම වැදගත් AI සම්මිශ්‍රණය වුණා. ඒ නිසා අපි අපි කවලමේ කියනවා, නායකවරු ආවා කියනවා, වඩිග රජු ආවයි කියනවා, වඩිගයෝ කියනවා නේද? මහනුරගෙන කෙනෙකුට වඩිග රජා කියලා හැම කියන්නේ. ඒතර අපි දැන් මේක අහගෙන ඉන්නකොට වඩිග කියන්නේ කවුද, නායක කියන්නේ? ඔව්, ඒ දෙගොල්ලෝ දෙගොල්ලක්. ඒගොල්ලෝ දෙගොල්ලක්. හැබැයි එක තැනක එක ප්‍රදේශයක හිටපු. එක අනන්‍යතාවන් තියෙන, ඒ කියන්නේ එකම සමානතා තියෙන කණ්ඩායම් දෙකක්. අපි අපි එහෙම කිව්වෝ අර්ධද්වීපික ඉන්දියාව, ඒ කියන්නේ වින්ධ්‍යා කඳු වැටියෙන් පහළ ජීවත් වුණු පිරිස් මේ. නෑ, සරලවම තේරුම් ගන්න පුළුවන්. උඩරට සිංහල, පහතරට සිංහල කිව්වට ඒක නිකන් අපිට බෙදා ගන්න ඌමනාව තිබ්බට අපි කවුරුත් එකයිනේ, කතා කරන විදිහ එකයි, ඔක්කොම වෙනස් කරන්නේ නැහැ. සමානලාට ඇති සහ වචනයක් උච්චාරණය කරනකොට මේ පොඩ්ඩක් ඇදලා පැදලා කියනවා ඇති කියන එකක් තියෙනවා. එතකොට මේ නායක වරුසා වඩිකවරු කොහොමද නායකවරු එක්ක අපේ ලොකු සම්බන්ධතාවක් මේ කාලේ ඇති වෙනවා, විශේෂයෙන්ම 17 වෙනි ශතවර්ෂයේ 18 වෙනි ශතවර්ෂයේදී. අපි අමතක කරන නරකයි, පළවෙනි විමල ධර්මසූරය රජතුමාත් මේ නායකවරුන්ගේ සහයෝගය ලබාගත් සටන්වලදී, පෘතුගීසීන්ට එරෙහිව කරන සටන්වලදී පළවෙනි විමල ධර්මසූරය රජතුමාත් මේ නායකවරුන්ගේ සහයෝගය ලබාගත්තා. ඒ කියන්නේ ඒ කාලෙින්දම තිබුණ සම්බන්ධනේ. තිබුණ සම්බන්ධ. විවාහ සම්බන්ධනේ නෙමෙයි. ඒ වගේ දේශපාලන සම්බන්ධකම් තිබුණා. දේශපාලන සම්බන්ධකම් තිබුණා. ඒ කියන්නේ අපි හොඳට දැන අඳුරගෙන හිටියා. ඊළඟට අපේ සෙනරත් රජුරුවොත් මේ නායකවරුත් එක්ක සම්බන්ධතා තිබුණා. ඔහු හමුදාවට නායකවරු සෙබළු බඳවගත්තා. ඒ කියන්නේ විමලධර්ම සූරිය රජතුමාගේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමාගේ තාත්තා. ඔව්. එතකොට ඒ විතරක් නෙමෙයි, යාපනයේ හිටපු සංකිලි පළවෙනි සංකිලි. ඔව්. සංකිලිලා දෙන්නෙක් හිටියා. එතන සංකිලිලත් මේ නායකවරුන්ගේ සහයෝගය ලබාගත්තා. ඔවුන්ට අවශ්‍ය අවස්ථාවලදී සටන් කරගෙන යනකොට අපි දන්නවා පෘතුගීසින් එක ලොකු ගැටුම් තිබුණා යාපනයේ. අර 600ක් පරවර්ජනය මරා දැමීම, ඔය වගේ නොයෙක් ගැටලු තිබුණා. ඒකටත් මූලික උනේ පෘතුගීසින් ගිහිල්ලා. එතකොට මේ වගේ අවස්ථාවලදී මේ ලංකාවේ රජවරු මේ විශේෂයෙන්ම 1638 අපි කතා කළා දෙවන රාජසිංහ රජුරන්ගේ ගන්නොරුව සටන. ඒ ගන්නොරුවේ සටනේදී විතරක් මේ නායක සහ අර තෙලිඟු කතා කරන දෙකම සම්මිශ්‍ර වෙච්ච වඩුග බටයෝ 1000ක් හිටියා. අපේ හමුදාවේ. හරි, මේ ගැන කටහරි කියව ගන්න ඕන නම් විශ්වාසසහගත විස්තරයක් තියෙනවා අපේ ආචාර්ය සීආර්ද සිල්වා මහත්මයා රචනා කරපු පෘතුගීසීන් ලංකාව කියන පොතේ, ද පෝචුගීසීන් සිලෝන් කියන කෘතිය. මේ කෘතිවල මේ සිද්ධි මේවයි සංයුත්තය පිළිබඳ ඉතා විස්තරාත්මක කරුණු තියෙනවා. ඉතින් දැන් මේකෙන් අපිට පේනවා අර එකපාරටම ගිහිලා විවාහ සම්බන්ධතා ඇති කරගත්තා නෙමෙයි. ඔව්, ඉතින් අර දැන් හමුදාවෙත් හිටියා කියලා කියන්නේ ඉතින් ඒගොල්ලෝ යුද්ධ වුණාන් පස්සේ යන්න නැතුවත් ඇතිනේ. ඔව්, සමහර දැන් මේ යුද්ධවලට නායකවරු කවල මේ වඩිගවරු සම්බන්ධ කර ගැනීමම පසුකාලීන විවාහ සම්බන්ධතා ඇති කර ගැනීම දක්වායේ සබඳතා වර්ධනය වුණා. මේක ගැන අපේ ඉතිහාසඥවරියක් ලස්සන කතාවක් කියලා තියෙනවා. අපි දන්නවා කවුරුත් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු දිවංගත ශ්‍රීමති ලෝනා දේවරාජා කියන ඉතිහාසඥවරිය, තාම ප්‍රමුඛ විශිෂ්ට ඉතිහාසඥවරියක් ලෝනා දේවරාජා මැතිණිය. ඉතින් ලෝනා දේවරාජා මැතිණිය බොහොම ලස්සනට කිව්වා මේ යුද බටයන් පිටුපස මනාලියනුත් ආවයි කියලා. ඒ ලියා තියෙනවා බොහොම ලස්සනට. ඉතින් ඒ ඉතිහාසඥවරිය මහාචාර්ය ලෝනා දේවරාජා ඒ කියපු වචනෙට ලොකු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ යුද බටයන් පිටුපස මනාලියන් ආවා කියන එක. ඒ කියන්නේ මේ යුද්ධ කටයුතු සඳහා අපි තර කරගත්ත සම්බන්ධතා හරහා තමයි මේ මනාලියෝ විවාහ සම්බන්ධතා අපට ඇති වුණේ. ඒ සමහර අය ඉතිහාසඥයෝ කියලා තියෙනවා ඇත්ත වශයෙන්ම මේ අපේ සූර්යවංශික
බිසෝරු ගේන්න කියලා ගියේ. ඉතින් මේ ආපු ඔක්කොම බිසෝරු සූර්යවංශිකද කියන පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේගොල්ලෝ කාගේ කවුද කොහමද ආවේ? දැන් නායක් කියලා කිව්වට නායක්වරුන්ගේ දිග පළල මොනවද? වඩුග කියලා කිව්වම වඩුගේ දිග පළල මොනවද? ඒගොල්ලෝ කොහෙන් උසන් ආවද කියලා, කොහෙන් අරන් ආවද කියන එක පිළිබඳ සාකච්ඡාවල් තියෙනවා. ඉතින් අර මූදෙන් එතරින් කවුරු අරන් ආවත් අපිට සූර්යවංශිකයි වගේ අදහසක් පේනවා. දැන් ඔය පිටරටින් බඩු බාණ්ඩ ආනයනය කරනවා වගේ තමයි, ඉම්පෝට් කියලා. ඔව්, ඉම්පෝර්ටඩ් කියලා කිව්වා. අපිට ඉතින් හරි ලොකුයි ඒක. ලොකුයි ඒක. මේ ඉතින් ඒ වගේ මේ මනමාලියොත් ඉම්පෝර්ටඩ් කිව්වම අපිට ලොකු වෙන්න ඇති. කොහෙන් උසන් ආවද දන්නේ නැහැ. ඔය පිළිබඳ හුඟ දිග කතා තියෙනවා. මේ ඔය මලබාර් වීදී එහෙම හැදෙන්න හේතුව සර් අපිට කියලා දෙන්න. ඔව්, අපි ඒවා සාකච්ඡාවට ගන්න ඕනේ. ඒවා සමහර ඒවා කතා, සමහර ඒවා ප්‍රවාද, සමහර ඒවාට ඓතිහාසික පසුබිමක් තියෙනවා. ඉතින් කොහොම හරි වෙලා මේ අපි කොහොමත් මේ දැන් මදුරාපුරේනේ මේගොල්ලන්ගේ අගනුවර දකුණු ඉන්දියාවේ මදුරාපුරය. සර් කොයි හරි දැවිට පොඩ්ඩක් කියන්න මදුරාපුරය කියන්නේ කොයි හරි? මදුරාපුරය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ දැන් ඔය මේ මදුරාසියට පහලින්, දැන් අද මදුරාසිය කියලා කියන තැන නෙමෙයි, ඊට වඩා තව ටිකක් පහලට ආවා. මදුරාස කියන්නේ චෙන්නයිනේ අද වෙනවා. චෙන්නයි නේද? ඔව් ඔව්. මැඩ්‍රාස්නේ. ඔව්, මැඩ්‍රාස් කියන එක. එතකොට ඔය තංජෝර්, තිරුචිරපල්ලි, මදුරා, ඔය ඔක්කොම ටිකේ දෙන්නේ ඉන්දියාවේ පල්ලෙයා කොටස තමිල්නාඩු ප්‍රාන්තේ. ප්‍රාන්තේ තමිල්නාඩු ප්‍රාන්තේ. ඒ ප්‍රාන්තේට අයිති. ඉතින් මේ මදුරා නායක පෙළපත ගැන මේ අපි ටිකක් කවුද කියලා හොයලා බලන්න එපා. දැන් නායක කියලා අපි කිව්ව ප්‍රභූවරු. ඒ ප්‍රභූවරු වෙන එක වෙන්න පුළුවන්නේ. දැන් අදත් ප්‍රභූවරු ඉන්නවනේ, නායක ප්‍රභූවරු. ඉතින් බැලුවම තිරේ විවෘත කළ බැලුවම ප්‍රභූවරු නෙමෙයි. ඔව්, තිරේ අපි හිතනවා මේ පොලිස් ආරක්ෂකව දෙන්නෙක් එක්ක ගියාම මේ පාරට අත දාලා අපේ වාහන අයින් කරගෙන ගියාම ප්‍රභූ කියලා. අපි නොකපන ඉරි ඒගොල්ලෝ කපාගෙන ඉන්නකොට අපි හිතන ප්‍රභූවරු කියලා. ඉතින් එහෙමත් ප්‍රභූවරු ඉන්නවනේ සමාජවල. ඒ නිසා මේ අපේ රජවරු විවාහ සම්බන්ධතා ඇති කරගත්ත නායක්වරුන්ගේ ඉතිහාසය, ඔවුන් කවුද කියන එක හොයලා බලන්නත් වටිනවා නුවන්. අත වශයෙන් බැලුවා මේගොල්ලෝ මදුරාපුරයේ කේන්ද්‍ර කරගෙන තමයි හිටියේ. මේ නායක්වරුන්ගේ පුරෝගාමියා හඳුන්වලා තියෙන විශ්වනාථ කියලා. ඔහු විශ්වනාථ මේ එවුනාට ඒ නායකවරුන්ගේ ආරම්භකයා විශ්වනාථ වුණාට ඒ නායකවරුන්ගේ ප්‍රබල ශ්‍රේෂ්ඨ පුද්ගලයා අඳුනලා තියෙන්නේ තිරුමල් නායක කියලා. තිරුමල් නායක. එතකොට මේගොල්ලෝ ද්‍රවිඩ සම්භවයක් තියෙන අය. ක්‍රිස්තු වර්ෂ 1628 සහ 1659 අතර කාලේ තමයි ওই තිරුමල් නායක කියන කෙනා මේ ඒ පළාත්වල පාලනය අරගෙන ගියේ. මේ ඔහුට පුළුවන් වුණා අර මදුරාපුරය විජයනගර ආධිපත්‍යයෙන් මුදා ගන්න. ආධිපත්‍ය මුදා ගැනීම සටන් කළා නෙමෙයි, අර දුර්වල වෙමින් තිබිච්ච විජයනගර ආධිපත්‍යයේ තිබිච්ච ආභාෂය ඒ සම්ප්‍රදායන් ඉවත් කරලා සමහරට අර තෙලිඟු භාෂාව ඒ තිබිච්ච ආධිපත්‍ය වෙනුවට අර දකුණු ඉන්දීය මදුරාව කේන්ද්‍ර කරගත් අනන්‍යතාවක් නිර්මාණය කරන්න මූලික වුණේ තිරුමල නායක කියන පුද්ගලයා. දැන් මේ නායකවරුන්ගේ ඉතිහාසය ගැන කතා කරගෙන යනකොට මේක වැදගත්. මේගොල්ලෝ තමයි ඊට පස්සේ අපේ මහනුවර රාජසභාව ඇවිල්ලා මහනුවරට සම්බන්ධ වෙන්නේ. ඈ, දැන් අපි දැකලා තියෙනවානේ ඡායාරූපනේ. දැන් අපි අවසන් රජතුමා, ඒ බිරිඳ, එනන් ඉන්න අර ඇඳුම්, ඒවදියා බැලුවම තනිකර අපිට පේන්නේ දකුණු ඉන්දියානු ස්වරූපයක්නේ. දැන් මේක පැන නගින්නේ කොහොමද, මේකේ ප්‍රභවය කොහොමද කියන එක අපි අවබෝධ කරගන්න ඕනනේ. හරිද? එතකොට මේ දැන් ඔය තිරුමල නායක හිටියා. මේ ඊළඟට කුමාරමුත්තු නායක කියන්නේ එයාගේ අනුප්‍රාප්තිකයා කුමාරමුත්තු නායක. ඉතින් මේ අයගේ පරම්පරාවල් තමයි අපේ මේ රාජසභාවලට සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. අපේ රජවරු මොකද කරේ? මේක ගැන ප්‍රශ්න කරලා තිනවා හුඟක් විද්වතු. ඇයි මේ මෙච්චර පැහැදිලිව පේන්න තියෙද්දි මේ නායකවරුත් එක්ක ගනුදෙනු කරලා විවාහ සම්බන්ධතා ඇති කරගන්න ගියේ? මේ අනිස් සම්බන්ධතා වගේ නෙමෙයි විවාහ සම්බන්ධතා කියනවා. ඒවා සමහර විට දීර්ඝකාලීන ප්‍රතිඵල ඇති කරනවා. අය හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඇත්තම අපිත් කල්පනා කරලා බලන්න ඕනේ, ඇයි මේ දෙවනි රාජසිංහ රජතුමා හරි සමාජයට ආදරය කරපු කෙනෙක්, රටට ආදරය කරපු කෙනෙක්, ඔහුගේ පුතා දෙවනි විමල ධර්මසූරිය, ඉතින් මේ අයත් මොකද මේ දකුණු ඉන්දියාවටම නැඹුරු වෙලා එහෙම බිසෝරු ගෙනවා කියලා. දැන් කොච්චර සිංහල ලස්සන සිංහල කාන්තාවෝ ඉන්නවද? කාන්තාවෝ ඉන්නවා. ඉතින්
දැන් ඔය සමහර ඓතිහාසික ප්‍රවෘත්ති ගන්නකොට දැන් ඔය අභිෂේක බිසෝ කියලා ගෙන්නුවට අගබිසවක් මදුරාවෙන් ඒ රජවරුන්ටම හිටිය ලංකා බිසෝවරුත් අපේ අය නැතුව බෑ. ඔව් අපේ බිසෝවරුත් හිටියා. ඒකට උදාහරණ අවශ්‍ය ස්ථානවල පෙන්නන්න. ඔව් ඒ රන්දෝලි යකඩදෝලි පෙරහැරවල තාම යනවනේ. යනවනේ. එතකොට මේ අපේ රජවරු ඇයි දකුණු ඉන්දියාවේ බිසෝවරු ගේන්න පෙළඹුණේ කියන එකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ වෙනකොට මහනුවර රදළ නායකයින්ගේ රදොළ කියලා කියන්නේ මේ අමුතු කට්ටියක් නෙමෙයි රාජ්‍යයට සේවය කරපු ඉහළ නිලධාරීන්. අපි ගමු උදාහරණයක් ඇරෙයිට පැහැදිලි කරගන්න ඇහැලේ පොළ, කැප්පටි පොළ, මොනරවිල, ගලබොඩ ඔයගේ හිටියන නොයෙකුත් කට්ටිය. මෙන්න මේ වගේ කට්ටිය පරණාතල, එක්නැලිගොඩ, එක්නැලිගොඩ ඔය වගේ රජුගේ බලය ඉක්මවා යන මට්ටමටම තිබුණා. මට්ටමටම තිබුණා. අපිට පේන නොයෙක් අවස්ථාවල දැන් අපි දන්නවා මේ මේ පාලනය ගෙනච්ච රජවරුන්ට මේ සමහර විට දෙවන රාජසිංහ රජතුමා වගේ රජවරුන්ගේ තිබිච්ච අර අත්නෝමතික ඇතැම් වෙලාවට අත්නෝමතිකව ක්‍රියා කිරීම ඒ වගේ දේවල් නිසා අර හිතුවක්කාරයි කියලා අපි කියවනේ. හිතුවක්කාර දේශීය ප්‍රභූවරු රදළ රදළයෝ කියලානේ අපි කියන්නේ රදළ රදොළ. රද් කොල් සම් දරු කියන වචනේ නැහැ දෙන්නේ. රාජ කුලයට අයිති. රාජ කුලය කියලා කියන්නේ කුල ප්‍රශ්නයක් නෙමෙයි. රජුට සමීපව සේවය කළ කියන එකනේ ඒක අදහස් වෙන ඓතිහාසිකව. දැන් සමාජික වෙමු කොහොමද අර්ථ දක්වන්නේ? ඔය නිල්ලම්බේ කැරළටත් ඕකනස හේතුනේ අමංගල රාළලා ගිහිල්ලා මන්නරාළලා ගිහිල්ලා. ඔව්. ඉතින් ඒ නිසා මේ මේ රජු කියන කෙනා කෙරෙහි තියෙන ප්‍රතිවිරෝධතාව ඉහළ ගිහිල්ලා රජුගේ බලය ඉක්මවා යන තරමට රජයේ නිලධාරීන්ගේ රජුට සමීපව හිටපු රාජසභාවේ ඇමතිවරුන්ගේ බලය ඉහළට ගියා. ඉතින් රජවරු කල්පනා කරා මේ බලය මර්ධනය කරන්න දෙන එකම ක්‍රමය තමයි පිටින් කුමාරිකාවක් ගෙන්නලා විවාහ කරගත්තට පස්සේ ඒ අයට ලැබෙන දරුවෝ. එතකොට ඒගොල්ලෝ මේගොල්ලන්ට සම්බන්ධ ලයක් නෙමෙයි තියෙන්නේ. නේ? දැන් එතකොට මේකත් එක හේතුවක් වුණා මේ කියලා ඉතිහාසඥයෝ පෙන්නලා දෙනවා. දේශීය ප්‍රභූන්ගේ බලය මර්ධනය කිරීමේ උපාය මාර්ගයක් හැටියට රජුරු මේ පිටින් බිසෝවරු ගෙන්නලා විවාහ සම්බන්ධතා ඇති කරගෙන දරු බිහි කරන ප්‍රතිපත්තියට ගියා කියන කාරණේ. ඒක ඒක අපිට පේනවා බොහොම මේ සාධාරණ සහ විය හැකි තර්කානුකූල හේතුවක් කියලා මේ සිද්ධිය මෙහෙම වෙන්න. ඉතින් කොහොම හරි මේ 17 වෙනි සතවර්ෂයේ අගභාග වෙනකොට අපි අමතක කරන නරකයි ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණ ඇති වෙනවා. එතන මුස්ලිම් ආක්‍රමණ ඇති වෙනකොට මොකද වුනේ නුවන් මේ නායකවරුන්ගේ බලයත් පිරිහෙන්න පටන් ගත්තා. පිරිහෙන්න පටන් ගන්නකොට මොකද අපේ රජවරුන්ට ලොකු තෝතැන්නක් ආවා මේ අයවත් එක්ක සම්බන්ධ වෙලා ඒ අයගේ කුමාරිකාව ගෙන්නගෙන හරිද? ඔන්න ඔය යනේන මං නැති වෙනවා කියන වචනේ ඉතාම වැදගත්. සමහර අවස්ථාවල සමහර අය ප්‍රශ්න කරලා තියෙනවා ඒ රජවරු මෙහෙට ගෙනාව ඒ බිසෝවරු යනේන මන් නැතුව හිටපු අයගේ අයද කියලා මේ බිසෝවරුද කියලා මෙහෙට ගෙන්න ගත්තේ. එහෙම සාකච්ඡාවක් තියෙනවා. හරි ඔය මලබාර් වීදිය ඇතිවීම සම්බන්ධයෙන් එහෙම එහෙම අදහස් කතා ප්‍රවාද තියෙනවා. කෙසේ වෙතත් අපේ රජවරු ඒ සම්බන්ධයෙන් ඒ කටයුත්ත කරගෙන ගියා. එතකොට මේක ලස්සනයි තර්කානුකූලයි කියන්නේ දකුණු ඉන්දියාවෙත් අර්බුදයට ගිහිල්ලා හිටියේ දේශපාලනේ. අපිත් පෘතුගීසීන් ද අර්බුදයට ගිහිල්ලා හිටියේ. එතකොට මේ දෙගොල්ලම අර්බුදයට පත් වෙච්ච දෙගොල්ලක් අර්බුද වලින් මිදෙන්න මේ සම්බන්ධතා ඇති කරගත්තා. අපි ඒ සම්බන්ධතාවල අර්බුදය ගැන ඊළඟ සතියේ කතා කරමු. අපි මතක් කරනවා විශේෂයෙන්ම දැන් මේ රෑ 9යි තව පොඩ්ඩකින් බුක් ෆෙයර් එක වහනවා. හැබැයි හෙට ඔබට පුළුවන් යක්ෂි පුතමිල්ල දී ගන්න අපේ කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එන්න. ඒක වෙනකොට මතක ඇතුව නිර්දේශ වෙච්චයක් කියන්නේ. ඔව්. විශේෂයෙන්ම යක්ෂි කෘතිය අපේ මෙවර රාජ සාහිත්‍ය සම්මාන උල්ලේ නිර්දේශිත ග්‍රන්ථයක් විදිහට සම්මානයට පාත්‍ර වුණා. ඉතින් ඒක මිලදී ගන්නත් ඔබට පුළුවන්.
එන්න අපේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. එනකොට මතක ඇතුව අභ්‍යාස පොතක් අරන් එන්න ඉගෙන ගන්න දරුවෙක් වෙනුවෙන්. එහෙමනම් අපි ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබ හැම කෙනාටම සුබ රාත්‍රියක් සර්. ඔහොම ඉන්න අපි පළවෙනි එකටත් දාමු බුක් ෆෙයර් එක ගැන.